අයිබෝවන් ඔබ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්රකාශයත් සමග මම නිශාදී බණ්ඩාරනායක මම බත්රජිත් සෞම්කුමාර් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශිෂ්‍ය පාද අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් සඳහා මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය යොදා ගැනීමේ තීරණයක් සැබෑ ලෙස රට බේරා ගැනීමට නම් නව අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතු බව අගමැති පවසයි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තවත් රුපියල් මිලියන 100ක් ලබන මාස පළමු වෙනිදා සිට එස්පී දිසානායක සහ ඩිලන් පෙරේරාට එරෙහිව විනය පරීක්ෂණ ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ තේරු උත්සවයට අතිවිශාල බැතිමතුන් පිරිසක් ඉතාලියේ නව සභාග ආණ්ඩුවක් සඳහා පුළුල් එකගතාවක් ප්‍රථමින් දේශීය පුවත් කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය අද උදේ ආරම්භ වුණා ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමකාලීන ආරක්ෂක භූදර්ශනය තුල හමුදා විශිෂ්ටත්වය පරිණාමය යන්න මෙවර එහි තේමාවයි දෙදහස් දහය වසරේ ඇරඹී කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය මෙවර පැවැත්වෙන්නේ 10 වැනි වරටයි. ඒ සංවිධාන කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවයි. රටවල් 40කට අධික සංඛ්‍යාවකින් හමුදා නිලධාරීන්, විද්වතුන් හා දේශකයන් තානාපතිවරුන් රැසක් දෙදින සම්මන්ත්‍රණයට එක්ව සිටිනවා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹී පළමු සැසිවාරයේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ ඉන්දීය උපාය මාර්ගික විශ්ලේෂක හා කර්තෘවරයෙකු වූ නිතින් ඒ ගෝකල් මහතායි. ඔහු කියා සිටියේ සයිබර් අවකාශයේ පුළුල්වීමත් සමග රටවල් නව අභියෝගවලට මුහුණ දී ඇති බවයි. උපාය මාර්ගික වශයෙන් වැදගත් ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව හා ස්ථාවරත්වයේ පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි සැලකිල්ලක් දක්වන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා එහිදී පෙන්වා දුන්නා. ත්‍රස්තවාදයේ මර්ධනය, හමුදා නවීකරණය ඇතුළු ප්‍රධාන තේමා කීපයක් ඔස්සේ සැසිවාර පැවැත්වෙනවා. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක අංශ ප්‍රධානින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. සමුළුව හෙටින් අවසන්. අපරාධවලට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීමට මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණ යොදා ගැනීම කෙරෙහි පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමු තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතර අද උදේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කෙරුණා. ඒ අනුව පොලිස් තොරතුරු සන්නිවේදන පද්ධතිය ස්ථාපනය කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා පොලිසිය ආගමන විගමන හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙක්ව ඊට අදාළ දත්ත පද්ධති එක් රැස් කරනු ඇත. අපරාධවලට සම්බන්ධ වූවන් හා නීති රැහෙනෙන් පලා යන පුද්ගලයන්ගේ තොරතුරු එම පද්ධතියට ඇතුළත් කරනවා. ඕනෑම පොලිස් නිලධාරියෙකුට ඕනෑම ස්ථානයක සිට ස්මාර්ට් ජංගම දුරකථනය ඔස්සේ අදාළ පද්ධතිය හා සම්බන්ධ වෙමින් අපරාධකරු හඳුනා ගැනීමට මෙමගින් අවස්ථාව උදාවනවා. සැකකරුවන් කඩිනමින් නීතිය රැහැනට හසු කර ගැනීමට ඉන් අවස්ථාව සැලසෙන අතර මෝටර් රථවාහන වැරදි නිරීක්ෂණය කිරීමටද මේ ඔස්සේ හැකිවනවා. ජනාධිපතිතුමා පොලිස් දෙපාර්තමේන්තුව තමන් යටතට පවරා ගැනීමෙන් අනතුරුව එහි මානව හා භෞතික සම්පත් සම්වර්ධනය කිරීමට පියවර ගත්තා. ගුණාත්මක හා ඉහළ පොලිස් සේවාවක් ස්ථාපනය කිරීමට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පියවර රැසක් ගත් අතර නව වැඩසටහන එහි එක් ව්‍යාපෘතියක්. ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සංගමයේ ප්‍රාචීන පඬිත උපාධි ප්‍රධානෝත්සවය අද සවස පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන්. ඒ නෙළුම්පොකුණ රඟහල පරිශ්‍රයේදී 2012 වසරේ සිට 2017 දක්වා මෙහිදී උපාධි පිරිනැමුණා. කෝට්ටේ කල්යාණී සාමග්ගී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් සම්මානනීය පඬිත උපාධියෙන් පිදුම් ලැබුවා. බුදුදහමේ චිරස්ථිතිය වෙනුවෙන් ජනාධිපතිතුමා ඉටු කළ මෙහෙය අගයමින් විබුද ජන ප්‍රසාදක සම්මාන උපාධිය මෙහිදී පිරිනැමුණා. මෙරට අධ්‍යාපනයේ නගා සිටුවීම සඳහා ඉටු කළ මෙහෙය අගයමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාට පිරිනැමුණේ විද්වත් ජන ප්‍රසාදක සම්මාන උපාධියයි. ඉන් අනතුරුවයි ප්‍රාචීන පඬිත උපාධි පිරිනැමුණේ. මල්ලතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි සාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. රට ජාතිය බේරා ගැනීමට යයි පවසමින් ඇතමුන් දේශපාලනයේ යෙදී සිටියත් සැබෑ ලෙස රට බේරා ගැනීමට නම් නවීන අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ අද ආරම්භ කෙරුණු බතික් ලංකා ජාතික ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
මේ බතික් වෙළඳපොළ අපි තව දියුණු කරන්න ඕමුනේ. ඒක දියුණු කරන්න අපි ආධාර උපකාර දෙන්න ඕමුනේ. මම හිතන්නේ තාක්ෂණය ගැන මොස්තර ගැන දෙන්න. ඒවා ලබාගෙන තමයි අපිට දියුණු වෙන්න තියෙන්නේ. යුරෝපයේ තියෙන මොස්තර, ඇමරිකාවේ තියෙනවා. හරි මේ හැම එකටම හරියන විදිහට ඒවත් ඇති කරලා ඒ මාකට් එකට යනවා නම් යුරෝපයේ උසස් වෙළඳපොළට යන්න ඕනේ. අපි දයාගමගේ ඇමතිතුමාට, එතුමාට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය බාර දුන්නේ. කුඩා කුඩා කර්මාන්තට පණ දීලා ඒ කර්මාන්ත දියුණු කළා අප ණයන්ට හරවන්න. අපේ රට අපි අප ණයන ආර්ථිකයකට දැන් පරිවර්තනය කරන්න තිබෙනවා. අපේ අප ණයන කර්මාන්ත දියුණු වෙලා අපේ ආදායම වැඩි වෙනවා නම් රටේ ආදායම වැඩි වෙනවා. රටේ ආදායම වැඩි වුණාම ඔබේ ආදායම වැඩි වෙනවා. අන්න එතෙන්ටයි අපි යන්නේ. මේ ලෝකයේ දියුණු වුණු හැම රටක්ම අප ණයන කර්මාන්තයෙන් දියුණුවේ. එහෙනම් අපිත් දැන් අන්වෙන් ලෑස්ති ප්‍රාර්ථනා සියල්ල ඊළඟ අවුරුදු කීපේ ලබලා දෙන්න. මම දේශීය ආයෝජකයන් ශ්‍රී ලංකා ආයෝජන අපි ශක්තිමත් කරන්න ඕනේ. ඒ ගමන් අපි අලුත් විදේශ ආයෝජන ලබා ගන්න තියෙනවා. අප ණයන ආර්ථිකයට ගියාම අපිට තියෙන ප්‍රශ්න ගණනාවක් විසදෙනවා. අපි ආනායන අප ණයන්ට වඩා වැඩි. හැමදාම අපිට ණය ගන්න බෑ මේ පරතරය නිසා. අපේ පරතරය අඩු කළා අතිරික්කයකට අපි යන්න තියෙනවා. එහෙනම් එන අවුරුදු 5 ආරම්භ කළා විශාල කර්මාන්ත ශාලා පමණක් නෙමෙයි කුඩා ව්‍යාපාර සංචාරක ව්‍යාපාර විශාල හෝටල් අනික් අතට හෝම් ස්ටේස් මේ සියල්ලම වුණා. හැම අංශයේම මුදල් ලබා ගන්න. අන්න එහෙම ලංකාව ඉන්දියන් සාගරේ කේන්ද්‍රස්ථානය කළා. ඒ වගේම අහස් යානාගමනාගමනේ වැඩි කරන්ටයි බලාපොරොත්තු වෙන්නේ. මේකයි අද මේ රටේ තියෙන මූලික ප්‍රශ්නේ. හුඟක් අය දේශපාලනික රට ජාතිය බේර ගන්න. රට ජාතිය බේර ගන්න නම් අපනායන ආර්ථිකයට යන්න ඕන. තව වැඩිදුර පුහුණු කිරීම අපිට අවශ්‍ය කරනවා නම් අපි දැන් ඉන්දුනීසියාවෙන් ඒ වගේම තායිලන්තේ අපි කණ්ඩායමක් ගැනියා. තායිලන්තයේ BAAC බැංකුවත් එක්ක අපි අමාත්‍යාංශයේ ගිවිසුමක් අත්සන් කරා. ඒතකොට කණ්ඩායමක් අපි තායිලන්තේ ගෙනල්ලා අපි ඔවුන්ගේ තාක්ෂණයත් ඔයගලන්ට කියලා දෙනවා. අනිවාර්යයෙන්ම ඊළඟ ජනාධිපතිවරණයේදී අපි එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කරනවා. 2025 වෙනකොට තමුන්නාන්සේලා බලාපොරොත්තු වෙන මේ පොහොසත් රට අපි හදනවා. ඒ පොහොසත් රටේ තමන්ගේ නිෂ්පාදන දියුණු කරගන්න අපේ අමාත්‍යාංශයේ යටතේ අපි මුදල් දෙන්න ලෑස්ති. අපි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ අපි අලු පොලියකට ණය දෙන්න ලෑස්ති. බතික් කර්මාන්තය අපි දියුණු කරොත් එහෙම මේකෙන් අපිට විශාල වශයෙන් අපිට ලාභයක් උපදවන්න පුළුවන් වෙළඳපොළක් අපි අනිවාර්යයෙන්ම නිර්මාණය කරනවා. ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සංවිධාන කරන ප්‍රදර්ශනයේ තේමාව පාට කරන රැකියාවෙන් පාට පිරුණු ජීවිතයක් යන්නයි. දිවයිනේ බතික් කර්මාන්තකරුවන් 60කට වැඩි පිරිසක් ප්‍රදර්ශනයට එක්ව සිටිනවා. ප්‍රදර්ශනයේ විවෘත කළ අග්‍රාමාත්‍යවරයා බතික් නිර්මාණ නැරඹීමටද එක්ුණා. 60 පමණ ආරම්භ වූ මෙරට බතික් කර්මාන්තය 70 වන විට ඉහළ ආදායම් ලබමින් වැඩි සංචාරක ආකර්ෂණයක් දිනාගත්තා. ප්‍රදර්ශනයේ සංවිධාන කෙරුණේ දෙස් විදෙස් වෙළඳපොළ සඳහා මෙරට බතික් කර්මාන්තයේ යළි නගා සිටුවීමේ අරමුණින් ප්‍රදර්ශනයට විශේෂ නිපැයුම් රැසක් ඉදිරිපත් කර තිබෙනවා. ඉන්දුනීසියාවේ බතික් ශිල්පීන්ද වෙළඳ කුටි ඉදිරිපත් කර ඇති අතර විලාසිතා දැක්මකින්ද සමන්විත ප්‍රදර්ශනය හෙටින් අවසන්. මෙරට සුළු බෝග වගාකොවින්ගේ ජන ජීවිතය ආරක්ෂා කර ඔවුන්ගේ නිෂ්පාදනවලට ස්ථිර මිලක් ලබා දීමට නොවැම්බර් මාසයේ බිහිවන නව ආණ්ඩුවක් යටතේ ක්‍රියා කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකදී. රත්නපුර වැලිගේ පොළ හටන්ගල ඉද වූ සහිරුගම උදාගම්මානය අද ජනතා ඉදිරිපත් කෙරුණේ අමාත්‍යවරයා අතින්. සැමට සෙවන යලිපි බෙදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා ඉදිරිපත් කෙරුණු 264 වන ආදර්ශ ගම්මානය මෙයයි. එහි නිවාස සංඛ්‍යාව 23ක්. වැයකිරුණු මුදල රුපියල් 1,374ක්. නිවාස හිමිකම් පත්‍ර ඇතුළු සමාජ සුබසාධන වැඩසටහන් රැසක්ද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. සුළු අපනයන භෝග ගොවියාගේ ජන ජීවිතය ආරක්ෂා කරමින් සජිත් ප්‍රේමදාස පොරොන්දු වෙනවා ඔබලාගේ නිෂ්පාදනයට ඔබලාට සතුටු විය හැකි ස්ථාවර මිලක් ලබා දෙන්නට මම කටයුතු කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. තමුන්නාන්සේලා නොවැම්බර් දෙසැම්බර් මාසේ අපිව දිනවනකොට සජිත් ප්‍රේමදාසව රටේ ඉහළම තැනට ගෙනියනකොට මම ඔබලට දියුරලා පොරොන්දු වෙනවා මන්දිර දේශපාලන ප්‍රතික්ෂේප කරලා ආණ්ඩුවල නිවෙස්වල තමුන්නාන්සේලාගේ බදු මුදලින් නඩත්තු වෙන ජනාධිපතිවරයෙක් වෙන්නට මම යන්නේ නැහැ. මම 24 පෑම 365 දවසේම මහ පොළොවට පය ගහලා සුළු අපනයන භෝග වගා කරුවා සුරකින්නට දිවිහිමියෙන් සජිත් ප්‍රේමදාස අපකපනවයි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ අවස්ථාව කවදාවත් අපිට එන්නේ නැහැ. මේ රටේ අවුරුදු 25ක්
ජනතාවත් එක්ක වැඩ කරලා ඒ ජනතාවත් එක්ක වැඩ කිරීමේ දක්ෂකම හපංකම පෙන්වන තියෙන ජනතාවත් එක්ක දේශපාලනඥයෝ ඉන්න ඕන විදිය කියලා දීලා තියෙන වටිනා නායකයෙක්දී ආයි මොන කතාවක්ද මම සතුටු වෙනවා අපේ සජිත් ප්‍රේමදාස එමත්තුමා එතුමා තම මාසිකෙන් දෙකකින් අමාත්‍යවරයෙක් නෙමෙයි මේ රට සුඛිත මුදිත රටක් බවට පරිවර්තනය කරන ඒ දැවැන්ත නායකයා හැටියට නැවත වතාවක් මේ දිස්ත්‍රික්කයේ මේ ආසන වලට අනිවාර්යයෙන්ම මේ ආවා වගේම එන නායකයෙක් හැටියට තමයි තුමා පත් වෙලා ඉන්නේ ග්‍රාමීය ආර්ථිකයේ ශක්තිමත් කිරීමට තවත් රුපියල් මිලියන 100ක් ලබන පළමුවනදා සිට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම ලබා දෙන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඒ ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ කොළඹද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ පිළිබඳ අදහස් පළ කළා. ගම්පෙරළිය වැඩසටහන පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සෑම කොට්ටාසයකම ඉතිහාසයේ කවදාවත් නුදුටු ග්‍රාමීය සංවර්ධන වැඩපිළිලක් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට සෙප්තැම්බර් වෙනකොට ආරම්භ කරේ දින 52 විවස්ථාදායක කුමන්ත්‍රණයත් එක්ක නීති විරෝධී අගමැතිවරයාගේ පළවෙනි කැබිනට් පත්‍රිකාව ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා තිබුණෙත් මේ ගම්පෙරළිය වැඩසටහන අහෝසි කරන්න නවත්වන්න. නමුත් යලිවතාවක් නීත්‍යානුකූල රජය පිහිටවීමත් සමග අපි ජනවාරි මාසේ ගම්පෙරළිය වැඩසටහන යලිවතාවක් පිහිටවලා මේ වෙනකොට ලංකාවේ කාර්යක්ෂම වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙල බවට පත් වෙලා තියෙනවා. හැම මැතිවරණ කොට්ටාසයකටම මේ පළවෙනි මාස 8 තුල කෝටි 30ක් එහෙම නැත්නම් රුපියල් මිලියන 300ක් අපි ලබා දීලා තියෙනවා. පසුගිය කාලවල වල පන්සල් පල්ලි කෝවිල් හදා ගන්න පුළුවන් උනේ අර බෙන්ස් කාර් වල ගිහිල්ලා දේශපාලඥයන්ට පන්දම් මලන ස්වාමින් වහන්සේලාට විතරයි. නමුත් අද අපේ වැඩපිළිවෙල යටතේ මේ රටේ තියෙන කුඩා පන්සල් විහාරවලට පල්ලිකොල්ට කෝවිල් වලට රුපියල් මිලියනයක් බැගින් අපි ලබා දෙන්නට කටයුතු කරලා තියෙනවා. මේ මොහොත වෙනකොට ආගමික සිද්ධාස්ථාන 10,343ක් අපි නවීකරණය කරලා තියෙනවා. ගොඩ නගමින් ඉන්නවා. ඒ සඳහා බිලියන 5.1 වැඩ මේ වෙනකොටත් කරමින් තියෙනවා. මේ මාස 8 විතරක් ව්‍යාපෘති 99,882ක් ලංකාව පුරාම ක්‍රියාත්මක වෙලා තියෙනවා. මිලියන 45,477ක් අපි වියදම් කරලා තියෙනවා. පසුගිය වසරේදී එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ මොනරාගලින් ආරම්භ කෙරුණා. ඊට 580,000කට අධික පිරිසක් සහභාගී වුණා. එහිදී ලබා දුන් බැංකු ණය ප්‍රමාණයෙන් වැඩි පොලියක් රජය මගින් ගෙවනු ලැබීම විශේෂත්වයක්. අනුරාධපුර පැවති දෙවැනි ප්‍රදර්ශනයේට 620,000කට වැඩි පිරිසක් සහභාගී වුණා. ඉන් ව්‍යවසායකයන් විශාල පිරිසකට ණය පහසුකම් අනුමත කර ඇති අතර එම ව්‍යාපෘති දැනටමත් ආරම්භ කර ඇති බවයි අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන්නේ. ඒ අනුව අපි ඊළඟ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන සෙප්තැම්බර් 7, 8, 9, 10 කියන දවස්වල යාපනයේ නගරයේ පවත්වනවා. මේ හැම එකක්ම කරන්නේ ලංකා ඉතිහාසයේ කිසිම රජයකට නොතිබුණ අභියෝගමෙන්. දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක් දැන්. මයින මහතා කිව්වා අපේ නායකයෝ කැඳවලා ඉදිරිපත් වෙච්ච නම් ඔක්කොම සලකා බැලුව විට අපට ඉදිරිපත් කරන්න තියෙන අපේක්ෂකයා ගෝඨාභය මහතාය කියන එක ඔහුගේ අදහස්. ඒ අනුව ගෝඨාභය මහතා අපේක්ෂකයාට ඉදිරිපත් කිරීමයි මේ වෙලාවේ කළ හැකි හොඳම දේ. නමුත් තරංගයක් ඔහුට තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ වඩා ජනප්‍රිය අපේක්ෂකයෙක් කාව. අපිට පරද්දන්න ලේසිම අපේක්ෂකයා දැන් ඒගොල්ලෝ ඉදිරිපත් කළා තියෙනවා. ඒ අපේක්ෂකයාට දැනට කළ තියෙන සංගණනය අනුව තියෙන්නේ 33. ඒ කියන්නේ 67%ක්ම තියෙනවා එළියේ. ඉතින් අපේ ගණන් වල හැටියට ලේසියෙන් 50%ක් ලබා ගන්න පුළුවන් එළියේ. තවත් පැහැදිලිව සහෝදරයා විසින්ම තමන්ගේ සහෝදරයා පත් කරා. බැරි වෙලාවත් ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති වුණොත් මේ රටේ අගමැති වෙන්නේ කවුද? හින්ද රාජපක්ෂ. තරුණ කටයුතු අමාත්‍යවරයා නාමල් රාජපක්ෂ. කුෂ්කන්මන්ත ඇමතිවරයා කවුද? චමල් රාජපක්ෂ. කාන්තා කටයුතු සහ අනිකුත් කටයුතු ඇමති වෙන නිරූපමා රාජපක්ෂ. සසේන්ද්‍ර රාජපක්ෂට තව ඇමතිකම. මම ගෝඨාභය රාජපක්ෂට හරි කැමැත්තෙන්ම ආරාධනා කරන කරුණා කරලා ටෙලිවිෂන් ඉන්ටර්වියු එකට එන්න මහජනතාව හමුවට නාගානන්දත් එක්ක මහජනතාවට නාගානන්දව ඔබව ප්‍රශ්න කරන්න අවස්ථාවක් දෙන්න. මම කැමති නෑ ගෝඨාභය රාජපක්ෂ
ඔච්චර තියෙන නඩු මොනවද ඔහු මොනවද ඇමරිකාවත් එක්ක මේ රට පාවා දෙන්න අසංකර බොගියුසුම් ඒව ඔක්කොම නාගන්න දන්නේ වෙලාවදී කතා කරනවා මම මේ ගෝඨාභය රාජපක්ෂට තියෙන්නේ ඔබ නිර්ව්‍යාජන අවංකනම් මේක රටට හෙලි කරන්න ඇවිල්ලා රටේ මහජනතාව ඉල්ලන්නේ මේකයි අපිට පුද්ගලයෙක් පිළිබඳව වැදගත්කමක් නැහැ අපිට වැදගත්කම තියෙන්නේ රට ගොඩ නගන වැඩපිළිවෙල ඊළඟ ජනාධිපතිවරයා පත් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය මතයේ කියන එක අපි තාමත් වගකීමෙන් තියෙනවා අපි වැඩ කරන කෙනා තමයි දිනන්නේ හැබැයි අපිට අපේ වැඩපිළිවෙලට එකඟතාවය අරගෙන මිස අපි ගිහිල්ලා නිකන් ගාල කඩාගෙන ගියා වගේ යන්න ඕනේ නැහැනේ අද අපේක්ෂකයාගේ අතර ගැටලුවක් තියෙන්නේ ආණ්ඩු පක්ෂයට කවුරු හරි කමන්නා ඉක්මනට ඉදිරිපත් කරන්න අපිට ඔය සියලු දෙනාගේම දුර්වලතාවයන් නැති දක්ෂ අපේක්ෂකෙක් අපි ඉදිරිපත් කරලා තියෙනවා අපේ ජනාධිපති අපේක්ෂකයෝ කීප දෙනෙක්ම ඉන්නවා දැන් ඔව් ඒ අයට අපි කියලා නැහැ කට අරින්න එපයි කියලා තහංචි දාලා නැහැ කවුරු හරි ඒක දුර්වලකමක් දකිනව නම් ඒ දකින අය ගැන මං කනගාටුයි ඒකාධිපති රටවල් වල තමයි සංවාදයක් නැතුව ජනාධිපති අපේක්ෂකයෝ තේරෙන්නේ ඉහළින් කවුරු හරි ඉන්න මෙයා තමයි ජනාධිපති අපේක්ෂක කියුවාම එහෙයි කියන වහල් මානසිකත්වයක ඉඳගෙන තමයි ওই ප්‍රශ්න අහන්නේ. නමුත් අද ලංකාව කියන්නේ තරු පහේ නෙමෙයි තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදයක්. අපිට විශේෂම අපේ පක්ෂේ නැකත් බලන ඇමතිවරයෙක් ඉන්නවා. එයා ඒ නැකත බලාගෙන එනවා කියුවා හෙට අනිත් අපි. සමහර අයට හදිස් අපේ පක්ෂ අයට නෙවෙයි අනිත් පක්ෂවල අයට. මොකද ඒගොල්ලෝ දන්නවා එන පොටේ හරි නෑ කියලා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ නවසන්ධානයේ නායකත්වය හා වැඩපිළිවෙල ලබන මාසෙලි දක්වන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ පිළිබඳ අදහස් පළ කළා. ඊයේ පෙරේදා රාත්‍රී වෙනකන් සන්ධානයේ ව්‍යස්තාව පිළිබඳව රැස්වීම පැවැත්තුණා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ ව්‍යස්තාවේ කටයුතු අවසන් කරලා ඊට පස්සේ පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව මේ එන මැතිවරණය සඳහා කෙටුම් පතක් ඉදිරිපත් කළා තිබුණා. මේ කෙසේ සැකසිය යුතුද කියන එක. අපිත් එක්ක සන්ධානයේ ඉන්න පක්ෂයත් එක්කත් කතා කරලා සිවිල් සංවිධාන ඒ වගේම තවත් දේශපාලන පක්ෂ 20ක් විතර එක සාකච්ඡා කරලා ඒ ඔක්කොටම එකඟ වෙන වැඩපිළිවෙලක් යටතේ සැප්තැම්බර් ඉතා ඉක්මන් දිනක වැඩපිළිවෙලත් අපි කතා කරලා ඒ වැඩපිළිවෙලටත් ඔබින ඒ සියලු දේවල් බලලා අපි නායකෙක් පත් කරනවා. SP දිසානායක හා ඩිලාන් පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වයේ ලබා ගත්තා. ඒ එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතින්. ඔවුන් දෙදෙනා පාර්ලිමේන්තුවට පත් කර තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්ුණා. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයසිරි ජයසේකර, භණ්ඩාගාරික ලසන්තල ගියවන්න, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට එක් වුණා. ඒ පිළිබඳ දයසිරි ජයසේකර මහතා අද මාධ්‍යට ප්‍රකාශයක් සිදු කළා. ඔව් ඊයේ මූලික සාකච්ඡාවක් තිබුණා අපි. ඇත්තටම මේක නිල වශයෙන් කරපු සාකච්ඡාවටත් වැඩිය සුවද අපි සාකච්ඡා කළා යම් යම් කාරණා පිළිබඳව. ඉදිරියේදී අපි හරියටම ප්‍රකාශ කරන්න මොනවද අපි කතා කරන්නේ, ඒක පක්ෂයේ විදිහට අපි කොහොමද අපේ කණ්ඩායමක් විදිහට අපි ගිහලා සාකච්ඡා කරන්න කියන කාරණේ. ඒ සම්බන්ධව මධ්‍යම කාර්ය සභාව විදිහට තීන්දුවක් ගත යුතුයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරාධනා කරලා අපි දෙගොල්ලම සාකච්ඡා කරලා ගියා. එක් සාකච්ඡාව සාර්ථකයිද කොහොමද? යම් සාර්ථකත්වයක් තියෙනවා යම් යම් කාරණා කතා කරා. ඉතින් අපිට හරියට මේ සම්බන්ධව කියන්න බෑ. මොන වගේ එකතාවයකටද? නෑ කිසිම එකතාවයකට ආවෙ නෑ. ඉතින් සාකච්ඡා කරා සුවද සාකච්ඡා කරා එච්චරයි. මං කියන්නම් අනාගතයේ සිද්ධ වෙන කාරණා පිළිබඳව මං කියන්නම්. SP දිසානායක හා ඩිලන් පෙරේරා යන මහත්වරුන් පක්ෂයේ හැරගියාසේ සලකා විනය පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය කර තිබෙනවා. පක්ෂයේ මහලේකම් දයසිරි ජයසේකර හා සඳාන මහලේකම් මහින්ද අමරවීර යන මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබෙනවා.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට පුවත්පත්වල පළ වූ වාර්තා අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ඒ පිළිබඳව පලේ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූපන් ඇතුළු සැකකරුවන් සද්දෙනා පාපොච්චාරණය කළ බවට ඇතැම් පුවත්පත්වල සඳහන් ඇතැයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළා. විවිධ මාධ්‍ය වාර්තාවලින් කියවුනේ මේ සැකකරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාවත් එවැගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාවත් ඝාතනය කිරීම සඳහා සැලසුම් කර තිබුණු බවටයි ඒ විවිධ මාධ්‍ය වාර්තාවලින් කියවුනේ. ඉතා පැහැදිලිව සඳහන් කරන්න කැමති එම මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව. මේ සින්නයියා සිවරූපන් නැමැති සැකකරු හෝ ඔහුට සම්බන්ධ අත්අඩංගුවේ පසුවන අනෙක් සැකකරුවන් 6 දෙනා හෝ එවැනි ඝාතන සැලසුමක් පිළිබඳව මෙතෙක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසය වෙත හෝ එසේත් නැත්නම් වෙනත් බලධාරියෙක් වෙත හෝ මෙතෙක් එවැනි කිසිදු ප්‍රකාශයක් හෝ පාපොච්චාරණයක් ලබා දී නොමැති බව පැහැදිලිව සඳහන් කරන්න කැමැති. මේ අතර හංවැල්ල පහත්ගමදී ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ රියදුරු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු අංගොඩ ලොක්කා නමින් හඳුන්වන තැනැත්තාගේ සමීපතම යන්ති දෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති අපේක්ෂකයා තෝරාගත යුත්තේ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමෙන් අනතුරුව බව එම පක්ෂය පවසනවා. මීට අදාළව දැනට මතුව ඇති සාකච්ඡාව පිළිබඳ අදහස් දක්වමිනුයි පක්ෂයේ නීති ලේකම් නිශාංක නානායකාර මහතා මේ බව සඳහන් කරන්නේ. ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නාම යෝජනා කමිටුවක් පත් කළ යුතුයි. ජනාධිපති අපේක්ෂකයා තෝරාගනු ලබන්නේ එම මණ්ඩලය විසින්. එහිදී තෝරාගන්නා අපේක්ෂකයාගේ නාමය කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කළ යුතු බවයි නානායකාර මහතා සඳහන් කරන්නේ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරලියේ රතනහිමි සහ විජේදාස රාජපක්ෂ මහතා පිළිබඳ විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමටද පියවරගෙන ඇති බව ඔහු අවධාරණය කළා. නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික තේරුත්සවය අද පෙරවරුවේ පැවැත්ුණා. යාපනයේ නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික උත්සවය පසුගේ 6 වෙනිදා කප්සිරි විමත් සමග ආරම්භ කෙරුණා. පූජා පැවැත්වුණේ සිවශ්‍රී වයිකුන්දන් කුරුක්කල්තුමාගේ ප්‍රධානත්වයෙන්. ඊයේ සප්පර මංගලයේ පැවති අතර තීරුත්සවය පැවැත්වුණේ අදයි. වැදිමුතුන් විශාල පිරිසක් නල්ලූර් කන්දසාමි කෝවිලට පැමිණ සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ. දිවයිනවටා මුහුදු ප්‍රදේශ හෙට සහ 31 වැනි සිනසුරාදා රළවිය හැකි බැවින් දීවර කටයුතුවල නිරතවීමෙන් වලකින් ලෙස කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික ප්‍රජාවට දැනුම් දෙනවා. හෙට උදේ 6 සිට 31 වැනිදා උදේ 8 දක්වා මෙම අනතුරු එඟවීම ක්‍රියාත්මකයි. මන්නාරම සිට පුත්තලම, කොළඹ, මාතර, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා විරලට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 70-80 දක්වා හෙළයා හැකි. එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගනු ඇත. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60-70 අතර හෙළයා හැකි අතර මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දක්වන්නේ. එංගලන්තයේ කැන්ටබරිහි අගරදකුරු අති උතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන් සහ අග්‍රාමාත්‍ය රොනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද සිදු වුණා. ඒ අරලිය ගහ මන්දිරයේදී තෙදින චාරිකාවක් සඳහාද උදේ මෙරටට පැමිණි එංගලන්තයේ කැන්ටබරිහි අගරදකුරු අති උතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන් ඇතුළු දූත පිරිස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පිළිගනු ලැබුවේ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින්. ඉන් අනතුරුව උන්වහන්සේ පාස්කුර දින ප්‍රහාරයට ලක් වූ කටුවාපිටිය දේවස්ථානයේ වෙත පැමිණියා. මෙහිදී විශේෂ දේවමෙහයක් සඳහාද උන්වහන්සේ සහභාගී වුණා. දේවමෙහි නනතුරුව පාස්කුර දින ප්‍රහාරෙන් විපතටපත් වූ පවුල්වල පාසල් දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දීමක්ද උන්වහන්සේ විසින් සිදු කරනු ලැබුවා. ඉන් අනතුරුවයි අති උතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව සිදු වුණේ. මේ අතර අගරදගුරු අති උතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන් විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද මුණගැසුණා.
අගරදුගුරු හිමියන් අද සවස කොළඹ ජීවමාන විමුක්තිදායක ක්‍රිස්තු මුල් දෙව්මැදුර වෙත පැමිණියා. එහිදී උන්වහන්සේ විශේෂ දේව මෙහෙයක් පවත්වනු ලැබුවා. ලංකා සභාවේ කොළඹ දියෝකිසේ අතිගරු ඩිනෝ රාජ් කනගසබේ රදුගුරු හිමියන්ද මෙ අවස්ථාවට එක් විසිටියා. එම සභාවේ දේවස්ථානවල සීල පූජක උතුමන් සහ වැතිමතුන් පිරිසක්ද විශේෂ දේව මෙහෙට එක් වුණා. පොත්තලම දිස්ත්‍රික්කයේ ඉදිකරන සෙංගල් ඔය වාරි ව්‍යාපෘතිය ඉදිකිරීම අවසන් අදියරට පැමිණ තිබෙනවා. ව්‍යාපෘතියෙන් හලාවත සහ ආරච්චි කට්ටුව ප්‍රදේශවල බැව් දහසයක් සඳහා ජලය ගෙන යාමට නියමිතයි. පුත්තලම දිස්ත්‍රික්කයේ පල්ලම ප්‍රාදේශීයකම් කොට්ටාසයෙන් දැදුරු ඔය හරස්කොට සෙංගල් ඔය වාරි ව්‍යාපෘතිය ඉදිකරනවා. ව්‍යාපෘතිය මීට කලින් කිහිපවරක් ආරම්භ කිරීමට උත්සාහ කළද ඒ සාර්ථක වූයේ නැහැ. වත්මන් රජ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවා. එමගින් වාරි ජලය මිරිදිය ධීවර කර්මාන්තයේ නැංවීම රැම්සා තෙත්බිම් සංවර්ධනය සිදු කරනවා. ව්‍යාපෘතියට මේ වන විට වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 20,000ක්. දදුරේ හරහා හලාවත මහමුහුද දක්වා නිරන්තරයෙන් පැය 24 පුරා 365 දවසෙම යම් ජල කඳක් එක්කාසු වුණා. මේ ජල ප්‍රමාණය අපේ ප්‍රයෝජනයට ගැනීමට හැකියාව ලැබුණේ අතීතයේ අපේ මුතුන් මුත්තන් රජදරුවන් කියලා තියෙන අහසින් වැටෙන හැම ජල බිඳුවක්ම මහජනයාගේ ප්‍රයෝජනයට අරගන්න කියලා. අද මේ සෙංගල්ල ව්‍යාපාරය සාර්ථක කර ගැනීම තුළ මේ අතීත කියමන නැවත ශක්තිමත් වීමත් සාක්ෂාත් වීමත් සිද්ධ වෙන්නේ. මේ තුලින් අත්වෙන ප්‍රතිඵලය ඉමහත් කියන එක අපි හැමෝටම බොහොම පැහැදිලිව තේරෙනවා. අද සිට සති දෙකක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන්නයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අමාත්‍ය රවි කරුණානායක මහතාට නියෝග කළා. ඒ මහ බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන් බවට කරුණ වෙනුවෙන් අවස්ථා කිහිපයකදී ප්‍රකාශ සටහන් කර ගැනීමට පෙනී සිටින ලෙස කරුණානායක මහතාට දැනුම් දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා. එහෙත් ඔහු මෙතෙක් ප්‍රකාශයක් ලබා දීම සඳහා පෙනී නොසිටි බවයි රජයේ අධිනීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ. මේ හේතුවෙන් පරීක්ෂණ කටයුතුවල යම් ප්‍රමාදයක් ඇතැයි ඔහු අධිකරණයේ හමුවේ කියා සිටියා. පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් නොවැම්බර් 21 වනදා අධිකරණයට ඉදිරිපත් කරන්නයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික ක්‍රියාන්විතයේ යාපනයේ දිස්ත්‍රික්කයේ ලක්ෂ 4කට ආසන්න ජනතාවට ප්‍රතිලාභ ලබා දී අවසන් වැඩසටහනේ අවසන් දිනයේ හෙට. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ ජාතික රූපවාහිනියේ චින්තක බණ්ඩාර තෙන්නකෝන්. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික ක්‍රියාන්විතයට සමගාමීව යාපනයේ දිස්ත්‍රික්කයේ පුරා නිවාස නොමැති අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ලබා දීම දින කිහිපය පුරාම සිදුනා. අදිනේදී මරතන් කේණි ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂය තුළ නිවාස 10ක් ලබා දීම මේ ආකාරයෙන් සිදුවෙනවා. වඩමාරච්චි නැගෙනහිර මරතන් කේණි ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ පවුල් 19ක් සඳහා මෙලෙස නිවාස ලබා දීම සිදුනා. ඊට වැය කළ මුදල රුපියල් 1,90,00,000ක්. එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 10ක් වැය කළා. ජාතික ප්‍රතිපත්ති උතුරු පළාත් සංවර්ධන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ඒ සඳහා ප්‍රතිපාදන ලබා දුන්නා. මේ ජෙෆ්නා දිස්ත්‍රික්කයේ 2500යි හදනවා. මේ ඔක්කොම ගෙවලට 1,000,000 අපි දෙනවා. ෆස්ට් පේමන්ට් අපි 2,00,000 දෙනවා. සෙකන්ඩ් පේමන්ට් 2,00,000, තර්ඩ් පේමන්ට් 3,00,000, ඉතුරු 3,00,500. ඉතුරු ඔක්කොම ඉවර පස්සේ බැලන්ස් වෙන්නේ. ඒ වාගේ තමයි 1,500 ඒවල ඉවර වුණ පස්සේ දැන් 1,000 ගන්නේ. අපේ කෙනෙම දිස්ත්‍රික් ලේකමට තමයි සල්ලි දෙන්නේ. මේ අතර යාපනයේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවේව මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. යාපනයේ විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් එම වැඩමුළුවට එක්ව සිටියා. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනට සමගාමීව පෙරපාසල් ගුරුවරු දැනුවත් කිරීමේ වැඩසටහනක් පේතුරුතුඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේදී පැවැත්වුණා. ප්‍රදේශයේ පෙරපාසල් ගුරුවරු රැසක් ඊට එක්ව සිටියා. වඩමාරච්චි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ආර්ථික සංවර්ධන නිලධාරී කාර්යාලයේද අද විවෘත කළා. මේ අතර එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ධීවර ජනතාවට ධීවර ආම්පන්න ලබා දීමක්ද ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික ක්‍රියාන්විතයේ යාපනයේ දිස්ත්‍රික්කයේ 3,95,000කට වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා දුන් බව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළා. අධිකරු ජනාධිපතිගේ සංකල්පය අනුව යාපනයේ දිස්ත්‍රික්කයේ
පවත්වෙන රට වෙනුව නෙකඩ සිටිමු සංවර්ධන වැඩසටහන 7 වැනි දවස අදයි. මේ වන විට වැඩසටහන් 5385යි ප්‍රදේශීය ලේකම් කොට්ටාසිය පහළවෙන්ම කරලා ඉවරයි. මේ වැඩසටහන තුලින් 3,95,312 ප්‍රතිලාභින් සහන සලසා තිබෙනවා. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහන් හෙට අධිකර ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වෙයි. පොල්මුඩුවේට නොදුරු මුහුදේදී සකකටයුතු දේවර යාත්‍රාවක් සහ පුද්ගලයන් සිව් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. දේවර යාත්‍රාව නාවික හමුදා අණ නොතකා පලා යාමට උත්සාහ දරා තිබෙනවා. නාවික හමුදාවේ වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව යාත්‍රාව නතර කරනු ලැබුවා. පරීක්ෂා කිරීමේදී වලංගු දීවර බලපත්‍රයක් හෝ නිත්‍යානුකූල ලේඛිවිලි මෙන්ම දීවර ආම්පන නොතිබූ බවයි නාවික හමුදාව පවසන්නේ. සකකරුවන් කුච්චවේලී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවති පුහුණු තරගෙන් ලකුණු 33ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්තයාද සමත් වුණා. තරගයේ පැවැතුනේ කටුනායක ආයෝජන කලාප ක්‍රීඩාංගණයේදී. ප්‍රථමයෙන් පන්දුට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 168ක් රැස් කළා. ප්‍රොස්ටේල නොදවි ලකුණු 53යි. කොලින් මන්රොයි ලකුණු 48යි. පන්දු යැවීමේදී වනුදු හසරංග කඩුලු 2ක් දවා ගත්තා. ලකුණු 169ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට නියමිත පන්දු අර 20 අවසානයේ කඩුලු 9කට රැස් කරගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි. ශිහාන් ජයසූරිය ලකුණු 26යි. දසුන් චානක ලකුණු 25යි. පන්දු යැවීමේදී ස්කොට් කුග්ලෙන් කඩුලු 4ක් දවා ගත්තා. ඉෂ්ෂෞදි කඩුලු 3යි. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ප්‍රථම 20-20 ක්‍රිකට් තරගය ලබන ඉරිදා පල්ලකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ඒ සමගින් ප්‍රකාශය නිමාවට පත් වෙනවා. අයබෝන්